अगर अभी कथा करेंगे हमने YouTube मोनेटाइजेशन पॉलिसीज किया था भाई YouTube चैनल पे पटांग करना इन्नो ना हमने तंग एंड मत पटांग करना इन्नो ना मैंने भी पॉलिसीज के ना वो दिया कि भी मोट मार वे देगा मोद में न तंग होया चैनल लेके टिकाक करेंगे ना कि हिलना मोनेटाइजेशन रिक्वेस्ट करा दी एक डिक्लाइन का लाभ होते हैं होया एक इस रहाट करेंगे ना एक डीमोटिवेट ना राइट ඉස්සල්ලා අපි channel එකක් පටන් ගන්න කලින් මේ policies වලට යන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න YouTube එකේ මොනවද නීති රීති කියලා. Right. ඒකට කියන්නේ community guidelines කියලා. මෙන්න මේ community guidelines යටතේ තමයි ඔයා videos දාන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ points 6ක් අපිට ඉදිරිපත් කරලා දිනවා. අන්නේ points 6 protect කරමින් තමයි ඔයා කියන්නේ ආරක්ෂා කරමින් තමයි ඔයා videos දාන්න ඕනේ. ඒ කියන්නේ එක පළවෙනි එක විදිහට spam, deceptive practices and scams ekenne boru prachara daanne pa kiyala metenin kiyanne etukota metana dinanne ai ilanga dinanne nudity and sexual content niruvad darshana saha sexual ekenne kaamuka darshana daanne pa kiyala kiyenawa child safety ekenne podi ayata balanna puluwang dewalut oha poddak mehe salakilimak wenno one podi ayage arakshawa etukota ilanga ekak tiyenawa harmful ඕ ඩේන්ජරස් කන්ටෙන්ට් නේ කියන්නේ භයානක දේවල් මිනිසුන්ගේ හිත බය කරනවා වගේ දේවල් සාමාන්‍යව ලෝක විනාශයක් වෙනවා මේ අන්න වගේ දේවල් කට්ටිය හදලා බොරු බොරු දේවල් යූස් ගන්න දානවා අන්න ඒ වගේ දේවල් කවුරු හරි report කරලා තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා ඔයාගේ channel එකට ඊට පස්සේ hate speech කියන්නේ කවුරු හරි විවේචනය කරලා මේ ඔයා මොකක් හරි discussion එකක් හරි නැත්තම් මොකක් හරි video එකක් අදලා දාලා තිබ්බනම් එහෙම ඒකත් කවුරු හරි report කරලා තිබ්බොත් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ harassment and cyber bullying කියන්නේ ඒ වගේම දෙයක් තමයි. ඔයා කාටවත් අපහසුතාවයක් වෙන පරිදි වීඩියෝස් හදලා දානවනะ. ඒකත් මේ community guidelines වලට ගොඩක්ම බලපානවා. Right. අපි යමු දැන් මොනවද මේ monetization policies කියලා බලන්න. Mainly මේ monetization policies කාණ්ඩ දෙකකට කැඩෙනවා. පළවෙනි එක තමයි repetitious content. ඊළඟ එක තමයි reuse content. හරි. ලංකාවට රිපිටිෂස් කන්ටෙන්ට් කියන එක 30% 25% 30% අතර වගේ ලංකාවේ මිනිස්සු යූටියුබර්ස්ලා පොඩ්ඩක් ෆේස් කරන ප්‍රොබ්ලම් එකක් තමයි මේක. රයිට්. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු මෙයා මොකද්ද මේගොල්ලෝ මේ මොකද්ද මේ රිපිටිෂස් කන්ටෙන්ට් එකෙන් අපිට කියන්න හදන්නේ කියලා. රිපිටිෂස් කන්ටෙන්ට් රිෆර්ස් ටු channel where the content is so similar because මේ have trouble spotting the difference between videos on the same channel. This policy is based on the search console portion of access program policies. We are putting in a context that's more relevant for YouTube creators. This policy applies to your channel as a whole. Again, ඔයාගේ channel එකේ තියෙන දේවල් එකිනෙකට සමාන නම් ඒ කියන්නේ එන viewers ලට ඒ කියන්නේ ඔයාගේ audience එකට pick කරගන්න බැරි නම් ඒ කියන්නේ ඒගොල්ලෝ confuse වෙනවා නම් ඔයාගේ channel එකට ඇවිල්ලා හැම එකම දේ වගේ තියෙනවා නම් එහෙම මේ දේවල් තියෙනවා නම් ඔයාට මේ ඒක අහුවෙනවා මේ repetitious content වලට මොකද ඔයා මේ monetization request කරන level එකේදී ඒගොල්ලෝ review කරන stage එකට ආවට පස්සේ ඔයාගේ channel එකේ තියෙන videos 10ද 15ද ඔය 15ම එකින් එක බලනවා බලලා බලනවා ඔයාගේ channel එකේ main theme එකට මේක suit වෙනවද එතකොට ඒ ඔයාගේ content එක එකිනෙකට සමානද කියලා බලනවා සමහර වෙලාවට සමහර කට්ටිය මේ එකම වීඩියෝ එක මේ ඊට පස්සේ මේ ආය දානවා දැන් උදාහරණයකට ඔයා වීඩියෝ එකක් දානවා මේ මොකක් හරි අපි කියමු මොකක්ද සොෆ්ට්වෙයාර් එකක් ගැන රිවිව් කරලා ඔයා වීඩියෝ එකක් දානවා. එතකොට ඔයා ටික දවසින් ඔයාට හිතෙනවා මම දැන් ඒක මේ ඒක දැන් ඔයා දැන් මේ වීඩියෝ එක දාලා ඔයාට views ඇවිල්ලා comments ඇවිල්ලා ඔක්කොම කරලා ඊට පස්සේ ඔයාට හිතෙනවා මම මේ සොෆ්ට්වෙයාර් එක ගැන රිවිව් කරා මදි. මම තව මේ දාන්න ඕනේ. මේ කියන්නේ මම සමහර වෙලාවට මම කරපු දේ වැරදි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. එතකොට ඔයා කරන්නේ ඔයාගේ channel එකේ ආයෙ දානවා ඒ සොෆ්ට්වෙයාර් එකේ තව රිවිව් එකක්. වීඩියෝ එකක් හදලා ඊට පස්සේ ටික දවසකට පස්සේ වාඩි වෙනවා ආයෙ මදි. එතකොට ඔයා කියන්නේ ඔයා මේ සොෆ්ට්වෙයාර් එක එක්ස්ප්ලেইন කරා මදි කියලා හිතලා තව පැත්තක් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා කියලා හිතලා ඔයා තව එකක් එහෙම දානවා. ඒ කියන්නේ එතකොට ඔයාගේ එක මේ සොෆ්ට්වෙයාර් එක සම්බන්ධ වීඩියෝස් 3 4ක් වගේ එක දිගට තියෙනවනේ. එතකොට එන්නේ මේ ඔයාගේ channel එකේ ඒගොල්ලෝ මේ බලනවා නිකන් එකම දේ ඔයා දන්නේ ලොකු දෙයක් දන්නේ නැහැ. ඔයා එකම දේ මේ වටේ ගිහිල්ලා කරනා වගේ දෙයක් තමයි ඒගොල්ලෝ අන්තිමට ස්පොට් කරන්නේ ඔයාගේ channel එකේ. ඒතකොට ඒවත් මේ repetitious content වලට බලපානවා.
රයිට් අනිත් එක මේ රිපිටිෂන් කන්ටෙන්ට් වලට ගොඩක්ම බලපාන්නේ ඕගොල්ලෝ ස්ලයිඩ් ෂෝ වීඩියෝස් හදනවා නම් අන්න ඒ වගේ දේවල් ඒවත් මේ රිපිටිෂන් කන්ටෙන්ට් වලට බලපානවා ඒ කියන්නේ නිකන් ඔයගේ කිසිම මේ ක්‍රියේටිවිටි එකක් නැතුව නිකන් ඉමේජස් ටිකුයි ටෙක්ස්ට් ටිකුයි මේන් ගිහලා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් යනවා ඒ වගේ දේවල් කරලා දානවා නම් ඒවත් මේ රිපිටිෂන් කන්ටෙන්ට් වලට තමයි යන්නේ රයිට් What is allowed to monetize? Can monado ogolunta monetize karanna me golu denne. Hari this policy makes sure monetized content offers viewers something appealing and some interesting to watch in other words if the average viewers can clearly tell that content that your channel differs from video to video that's generally okay to monetize. We know many channels create content that follows a similar pattern. What's important is that the substance of each video should be relatively varied. හරි. ඒ කියන්නේ ඔයාගේ videos වල ඇත්තම අර මම කලින් කියපු දෙයම තමයි විවිධත්වයක් තියෙන්න ඕනේ. ඔය අර වගේ නිකන් එකම දේ එකම මේ විදිහට වාහන ඉදිරිපත් කිරීමක් කරනවා නම් එකම background එකේ එකම විදිහට එකම pose එකේ වා නිකන් videos ඒ වගේ කරනවා නම් එතකොටත් ඔයාගේ channel එක ඒගොල්ලෝ categorize කරන්නේ boring YouTube channel එකක් විදිහට. ඒතකොට එහෙම වුණාම මේ repetitious content වලට බලපානවා. ඒ කියන්නේ ඔයාට මේ similar contents මේ කියන්නේ similar කියන්නේ ඔයාගේ videos වලට මේ මෙතන මේගොල්ලෝ කියනවා examples of what allowed to monetize including but not limited to. ඒ කියන්නේ මෙන්න මේවා ඔයා repeat වුණාට කමන්නේ නැහැ ඔයාගේ channel එකේ. ඒ කියන්නේ මෙතන තියෙනවා same intro and outro. ඒ කියන්නේ ඔයාගේ channel එකට intro එකක් තියෙනවා නම් සහ ඉවර වෙද්දී වාගේ මේ ඉවර කරන විදිහට මේ පොඩි වීඩියෝ කැලලක් යනවා නම් ඒකට කියන්නේ outro කියලා outro එකක් තියෙනවා ඒක repeat වුණාට ප්‍රශ්නයක් නැහැ it was similar content where each video talks specifically about the qualities of the subject you are featuring right ඔයාගේ content similar වුණාට කමක් නැහැ හැබැයි ඔයා explanation එකේදී ඔයා ඒකේ මේ ඔයා ඒක මේ explain කරලා දෙනවා නම් කොහොමද මේ ඒ වීඩියෝ ඒ කියන්නේ ඒකේ වෙනස් වෙන්නේ explanation එක same නෙවෙයි නම් එහෙනම් එතකොට වාගේ ඒ වීඩියෝ එකට මේ comments දාද්දිත් කට්ටිය comments කරලා දිනවා නම් වාගේ වාගේ වීඩියෝ එක හොඳයි මෙහෙමයි එහෙම කියලා එතකොට ඒ කියන්නේ එතකොට YouTube එකට තේරෙනවා වාගේ අර වීඩියෝ එකට වඩා මේ වීඩියෝ එකේ මොකක් හරි වෙනස් දෙයක් වා කියලා දෙනවා කියලා උදාහරණයකට ගත්තොත් මේ YouTube එකේ review කරන කට්ටියට ඒගොල්ලෝ සිංහල තේරෙන්නේ නැනවා සිංහලින් channel එකක් කරු. එතකොට ඒ වගේ අවස්ථාවක ඒගොල්ලෝ ඒ comments වලින් ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් refer කරනවා channel එකේ ඔවා මොයේ වාගේ views වලින් මේ සාමාන්‍යයෙන් ඔවා අර මං කලින් කිව්වා වගේ software review එකේදී පළවෙනි software review එකේ වාට views තියෙනවා නම් 1000ක් විතර දෙවෙනි software review එකේ වාට නිකන් views ආවොත් නිකන් 150 200ක් විතර ඒ කියන්නේ මිනිස්සු අර පළවෙනි දේට කැමති ඒ කියන්නේ පළවෙනි දේ බැලුවට ඒකෙන් සමහරට ඔයාගෙන් ගන්න ඕන දේ අරගෙන ඇති නැත්තම් එතනින් එහාට වාට ඒ දෙවෙනි video එකෙන් වාට ඒගොල්ලෝ හිතන්නේ ඔය වැඩක් නැහැ කියලා. එතකොට එහෙම ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒකත් monetization වලට බලපානවා. එතකොට මේ second point එකේ තියෙන similar content එක එහෙම වුණාට කමක් නැහැ. හැබැයි ඔයා ඒක explain කරන මේ ඔයාගේ මේ එතන ඒ explanation එකේදී ඔයා මේ හරියට ගොඩක් explain කරලා දේවල් ඔයා ඉස්මතු කරලා දෙනවා නම් ඒකේ මේ මොකක් හරි fault එකක් කර මොකක් හරි දෙයක් වැඩි දුර එහෙනම් මේ similar content එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. It was within a short clips of similar object edited together where you explain they are connected right පොඩි පොඩි clips තිබ්බට කමක් නැහැ එක වගේ වුණාට ඒවා ඔයා ගානට connect කරලා මේ ඔයාගේ video එකට ඒවා ඔයා explain කරනවා නම් කොහොමද මේක මෙතනට වෙන්නේ මේ එහෙම දෙයක් ඔයා explain කරනවා නම් දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම දෙයක් ඔයා සාමාන්‍යයෙන් premiere එකේ ඔයා video editing ගැන කියලා දෙනවා ඔයාගේ video එක right එතකොට ඔයා මේ වීඩියෝ එක මේ කලින් ටියුටෝරියල් එකක් විදිහට ඔයාගේ channel එකේ දාලා ඉවරයි. ඊට පස්සේ ඔයාට පස්සේ කාලෙක ඔයා මොකක් හරි වෙන වීඩියෝ එඩිටින් software එකක් ගැන හරි වෙන වීඩියෝ edit එකක් ඔයා කරනවා පෙන්වුවොත් එම ඔයාගේ channel එකේ මේ කොහොමද මේක කරන්න කියලා. එතකොට ඔයා අර පරණ වීඩියෝ එකෙන් කෑල්ලක් කපලා ඔයාගේකට දාලා මං එදා කියලා දුන්නා නේද මෙහෙම කරන හැටි මෙන්න ඔයාට මතක ඇති කියලා මං හිතනවා කියලා අන්න එහෙම ඔයා කරනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක රියුස් වෙන්නේ නැහැ මොකද ඔයාගේ කමෙන්ටරි එකේ ඔයා ඒක ගැන එක්ස්ප්ලනේෂන් එකක් දෙනවා. එහෙම ෂෝට් ක්ලිප්ස් ඔයා පාවිච්චි කරලා කමන්න හැබැයි මම නම් කියන්නේ
ගොඩක්ම අඩුවෙන් යස් කරන්න මේ පරණ වීඩියෝස්වලින් කැලි ගන්නවා නම් මොකද මේ ක්‍රියේටිවිටි එක ගැන ගොඩක් මේගොල්ලෝ බලනවා රයිට් හරි ඊට පස්සේ තියෙනවා content that violates this guideline where a channel content consists of a very similar content that can frustrate viewers who come to YouTube for appealing and interesting videos that means channel where the content is only slightly different from video to video are not allowed to monetize in other words your channel shouldn't consist of content that automatically created or produced using basic template right mena meka wedaga eganne meken kiyanne oyaage channel ekek ekama wage content thiyenawana eken udaharana ekata man ara kalin kiyuwa wage slide shows selling oya mokak karai explanation ekak oya e widiyata karanna yanawana එකම විදියට එකම ෆොන්ට් එකෙන් එකම විදියට ටෙක්ස්ට් එක ස්ක්‍රෝල් වෙලා එකම විදියට වාගේ වීඩියෝස් 10ක් 15ක් 20ක් ගත්තොත් එකම විදියට දිනනවා වාගේ එක්ස්ප්ලනේෂන් එක කොච්චර වුණත් වැඩක් නැහැ. ඔයාගේ ක්‍රියේටිවිටි එකක් YouTube එක දකින්නේ නැහැ. ඒ කියනවා වාගේ පළවෙනි වීඩියෝ එකෙන් දෙකෙන් ඒ ක්‍රියේටිවිටි එක ඒගොල්ලන්ට ඔප්පු වෙනවා. ඒ වුණාට එතනින් එහාට ඒගොල්ලෝ හිතන්නේ ඔයා මේ වීඩියෝ එක එක්ක ඒ කියන්නේ ඔයා නිකන් views ගන්න මේ වීඩියෝ එක මේ විදියට නිකන් හදලා මේ නිකන් ඔය මේ Microsoft එකේ slide show එකේ නිකන් ඔය මේ හදලා presentation එකේ හදලා නිකන් text මේ audio එකක් background එකේ play වෙන්න දාලා ඒගොල්ලෝ නිකන් views ගන්න මේක කරනවා කියලා තමයි ඊට පස්සේ හිතන්නේ. එතකොට ඒගොල්ලෝ ඔයාව categorize කරනවා lazy youtubers ලා විදියට. ඒ කියන්නේ කම්මැලි youtubers ලා විදියට. එහෙම වුණාමත් ඔයාගේ channel එකට ලොකු ප්‍රශ්නයක් එනවා. හරි. මෙතන මේගොලු examples පහක් දීලා තිනවා මේ monetize කරන්න දෙන්නේ නැති. මෙන්න මේක ඔයා හොඳට බලා ගන්න. Content that exclusively features reading of other materials you didn't originally create like from website or news feed right wa content ekak me wa mukut ekenne me metana kiyanne wa me wa oya create karan nathu deyak wa nikan website walin aragena deyak me news feed wala thiyena deyak wage read karunawa nan ehema eken මේ ඇත්තටම ඒවත් ඔයාර මං කලින් කිව්වා ඒ කම්මැලි YouTubers ලා තමයි උදාහරණයකට ඔයා මොකක් හරි ආටිකල් එකක් ගන්නවා ඉන්ටර්නෙට් එකේ. ඔය ආටිකල් එක අරගෙන ඉවර වෙලා ඔයා නිකන් මේ කිසිම explanation එකක් දෙන්නේ නැතුව ඔයා නිකන් එක්කෝ ඒ explanation එක ඔයා program වලව දැන් ඔයා text එක copy කරලා paste කරලා YouTube මේ Google එකේ ඔයා Google voice එක දැම්මුත් එහෙම programmatically යනවා ඒ voice එක ඔයාගේ තියෙන content එක කියවගෙන යනවා. ඔයා ඒක නිකන් video එකකට අරගෙන ඉවරලා දැම්මුත් එහෙම ඒවා ජීවිතේට මොනිටයිස් කරන්න හම්බෙන්නේ නැහැ. program කරන voice ඒ කියන්නේ artificially එන voices මේ ඔයාට මේ මොනිටයිස් කරන්න නම් හම්බෙන්නේ නැහැ මේ කොහොමවත්. right. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ අර lazy youtubers content එක ඇතුලේ මේ ඔයා දෙයක් create කරන්න නැතුව ඔයා නිකන් net එකෙන් අරගෙන නිකන් ඔයා මේ දෙයක් නිකම් මේ පෙන්නගෙන ගිහිල්ලා මෙහෙම මේ ස්ක්‍රෝල් කරගෙන ගිහිල්ලා ඒක screen recording දාලා හරි මේ එහෙම වීඩියෝ කරලා මේ එහෙම දැම්මුත් එහෙම ඒවා මේකට මේ බලපානවා right it was a songs modified to change the pitch or speed but otherwise identical to the original හරි වා මොකක් හරි ප්‍රසිද්ධ සින්දුවක් හරි ගායකයෙක්ගේ සින්දුවක් අරගෙන ඒ සින්දු අරගෙන ඔය පිච් එක වෙනස් කරලා ඔයා නිකන් පොඩ්ඩක් ටෝන් එක වෙනස් කරලා ඔයා ඒ වොයිස් එකෙන් මේ ඔයා ඒ සින්දුව කරලා දැම්මොත් එමේ ඒකක් ප්‍රශ්නයක් එනවා. හරි. එතකොට ඔයාට එන ප්‍රශ්න එක කොහොමද ඔය YouTube එක මොනිටර් කරන්නේ කියලා. හදිසියෙත් ඔයා හැම මේකක් දාලා ඒගොල්ලන්ට තේරුනොත් එහෙම ඒ කියන්නේ ඒගොල්ලන්ට කවුරු හරි මේ YouTube එකේ ඉන්න මේ user කෙනෙක් ප්‍රීමියම් user කෙනෙක් කියන්නේ YouTube එකට contribute කරන user කෙනෙක් හරි නැත්නම් ඒ original artist හරි මොකක් හරි claim එකක් දැම්මොත් එහෙම ඔයාට මේක මගේ සින්දුවක් හරි ඔහොම හරි කියලා එතකොට ඔයාට වදිනවා මේ community strike එක. එහෙම වැදුනොත් එහෙම ටිකක් අමාරුයි content ID claim එක සමහරවිට වදින්න පුළුවන්. ඔයා එතනින් skip වුණොත් අර වගේ මේ එකකට මේ ඔයාට මේ මොකද ඒ සින්දුවත් ඔයාගේ නෙවෙයි. ඔයා මොඩිෆයි කරලා මේ මෙලඩි එක ඔයා නිකන් ඔයාගේ වොයිස් එකෙන් ඔයා නිකන් වෙනත් අර්ථයකට සින්දුව කියනවා කියනවනම් ඒ වගේ දේවලුත් ඉස්සරහට බලපාන ඔයා පර්මිෂන් අරගෙන නැත්තම් ඒ කෙනාගෙන්. හරි. ඊළඟ එක සිමිලර් රිපිටිටිව් කන්ටෙන්ට් මයින්ඩ්ලෙස් කන්ටෙන්ට් විත් ලෝ එඩ්යුකේෂනල් වැලියු කමෙන්ටරි ඕ නැරේටිව්
හරි මේක කියන්නේ ඔයා අර වගේම ස්ලයිඩ් ෂෝස් වගේ මොනවා හරි මේ එකම වගේ වීඩියෝස් කරනවා නම් කිසිම ඔයා ඔයාගේ කමෙන්ට් රේකින්වත් කිසිම ඔයා වැලියු එකක් මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැත්තම් කිසිම এডুকেෂනල් වැලියු එකක් ඒකේ YouTube එකට පේන්නේ නැත්තම් ඒවත් ඔයාට ඉස්සරහට බලපානවා monetization වලදී. ඊට පස්සේ templated mass produced and or programmatically generated content. අර මං ඉස්සෙල්ලා කිව්වාගේ artificial voices. එතකොට මේ ඔයා නිකන් ඔයාගේ කිසිම creativity ගන්න නැතුව යන්නේ අර slide show වගේ හදන එක තමයි මෙතන කියන්නේ සමහර වෙලාවට. හරි මේ තියෙන මේ දෙවෙනි ඒකේ අන්තිම එකක් තියෙන එක තමයි image slide shows or scrolling text with minimal or no narrative commentary or educational value. Right. එතනට මං එන්න මේ මෙතන කියන එක මං හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. එහෙම programmatically යූස් කරන සමහර දැන් software තියෙනවා online. ඔයාලට text එකයි ඔයාලට මේ images ටිකකුයි මේ විදිහට දාලා ඔයාලට ඇත්තනම් online වල slide show එකක් generate කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට online වල නිකන් slide show එකක් නැත්නම් ඒක නිකන් video එකක් විදිහට යන විදිහට ඔයාලට නිකන් internet එකෙන් පොඩි video එකකුත් දීලා ඒක ඒගොල්ලන්ට ඒක ඒ sites වලින් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි මෙතනින් මේ කියන්නේ. Image slide shows වලදී අර එතනත් ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම image slide shows ඉස්සරහට කොහොමවත් monetize කරන්න දෙන්නේ නැහැ. YouTube එකේ ඔයා කරන්න හිතන් ඉන්නවා නම් ඒක ඔයා කරනවට ප්‍රශ්නයක් නැහැ. ඔයා කරනවා නම් ඔයාගේ explanation එක හැම ඒ කියන්නේ commentary එක කියන්නේ ඔයා ඒක ගැන විග්‍රහයක් ඇත්තටම කරන්න ඕනේ video එකේ end එක වෙනකන්. පොඩ කියලා එහෙම හරියන්නේ නැහැ. ඔයා මේ එතකොට YouTube එකේ තියෙනවා මෙයා මොනවා හරි දැන් මේ video එක ඔස්සේ කියන්න යනවා කියලා. ඉතින් ඒවා මේ ඒකින්ද ඒ වා ස්ලයිඩ් ෂෝස් කරනවන පොඩ්ඩක් අවොයිඩ් කරන්න බලන්න කරනවා නම් ඔයා ගොඩක් කමෙන්ටරි එතකොට ඔයාගේ වොයිස් එක එකතු කරලා මේක එන්ඩ් එක වෙනකන් ඔයා මේ කරන්න බලන උදාහරණයකට ඔයාට මෙතනදී ඔයා සාමාන්‍යයෙන් ගණිතමය මේ මොකක් හරි මේ චැනල් එකක් කරනවා නම් මේ ඒ කියන්නේ ඔය ගණන් හදන හැටි ඒ වගේ ස්ලයිඩ් ෂෝස් වලින් වගේ වෙන්නවනේ ඔයා ඒක වෙන විදිහ ගැන ඔයා එක්ස්ප්ලනේෂන් එක ඇඩ් කරන්නම වෙනවා. ඔයා නිකන් වීඩියෝ එකක් දැම්මට ඔයාගේ කිසිම වොයිස් එකක් වත් නැතුව ඒක මේ ඒක ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඉතින් එන්නේ අන්න ඒ වගේ දේවල් වඩා ගොඩක් මේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟ පොලිසි එකට යන්න reuse content තමයි ඇත්තටම මම ඉස්සල්ලා පොලිසි එක කිව්වා 125 30 අතර වගේ මිනිස්සු ලංකාවේ මිනිස්සු සෆර් කරන දේක් තමයි මේ repetitious content කියන්නේ කියලා. දැන් මේ reuse content කියන්නේ ඉතුරු 70 75 මේ සෆර් කරන දේ. ඒ කියන්නේ මේ දුක් විඳින දේ. රයිට්. මොකද්ද මේගොල්ලෝ මේකෙන් කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. Reuse content refers to channel that repurpose someone else's content without any significant original commentary or educational value. This policy is taken from AdSense Search Console portion of AdSense program policies. We have put into context more relevant for YouTube creators. Hari methana me gollu kiyannet kaage hari deyak oya oyaage channel ekige dahanawa nan oyaage kisima voice ekin oya commentary ekak add karanne nathuwa oya oyaage channel ekata kohen hari video ekak karan dahanawa nan eka ekeni eka oyaage nevey nan ඒක රීයුස් කන්ටෙන්ට් වලට බලපාන. ඔයා නිකන් ඔයාගේ හැබැයි කමෙන්ටරි එක ඒ වීඩියෝ ක්ලිප් එක එන්ඩ් එක වෙනකන් තියෙන්න ඕනේ. මේක ඒ කියන්නේ ඔයා පොඩ්ඩක් කියලා මෙන්න මෙහෙම කියලා අපි මේක බලමු කියන එක කරන්න යනවා. මොකද බොහෝ දුරට පොසිබිලිටි එකක් තියෙනවා මේක රීයුස් කන්ටෙන්ට් වලට වැටෙන්න. ඒකින්ද ඔයා ඒ වීඩියෝ එක අතරතුරම ඒ වීඩියෝ එක ඔයා ඒ ෂෝට් ක්ලිප් එක කාගේ හරි ක්ලිප් එකක් යූස් කරනවා නම් තප්පර 30ක ක්ලිප් එක ඔය තප්පර 30ෙම තප්පර 30න් 15ක 20ක විතර නම් ඔයාගේ කමෙන්ටරි එක තියෙනවා. ඒක ගොඩක් වැදගත්. රයිට්. මේගොල්ලෝ කියනවා මේ channel එක ඔයාගේ channel එකට විතරක් ඔයාගේ මේ එක වීඩියෝ එකකට දෙයකට විතර නෑ විතරක් නෙවෙයි මුළු channel එකටම බලපානවා කියලා. මම අර කලින් කියපු repetitious content එක මේ reuse content එක ඇතිකම එක වීඩියෝ එකකට දෙයකට නෙවෙයි ඔයාගේ මුළු channel එකේ තියෙන හැම වීඩියෝ එකකටම බලපානවා. මොකද ඔයක ඔයා ඔයා මොනටයිසේෂන් රික්වෙස්ට් කරද්දී මේගොල්ලෝ මේ හැමදේම චෙක් කරනවා. ඔයාගේ වීඩියෝස් තියෙන්නේ 10ද 15ද 20ද හැමදේම චෙක් කරලා බලනවා. ඒකින්ද ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඔයාගේ වීඩියෝ එක වීඩියෝස් මේ හරි මේ පොලිසිස් වලට අනුකූලව සහ ගයිඩ්ලයින්ස් වලට යටතේ මේ වීඩියෝස් ඔයා අප්ලෝඩ් කරන්න. රයිට්. What is allowed to monetize? ඒ මොනවද මොනටයිස් කරන්න දෙන්නේ? The spirit of policy is to make sure we are monetizing original content that adds value to viewers. If you put a funny video, thoughtful spin content you didn't originally create, you have transformed the content in some way. It's generally okay to have
this type of content on your channel, but individual videos may be subject to other policies like copyright. In other words, we allow to reuse content if viewers can tell that there's a meaningful difference between the original video and your video, right? මෙතනින් කියන්නේ ඔයාගේ channel එකේ ඔයා පුළුවන් තරම් original content දාන්න කියලා තමයි මෙතනින් ඒගොල්ලෝ කොහොමත් කියන්නේ. මෙතනින් reuse content තිබ්බට කමක් නැහැ. ඔයා ඒක මෙතන මේ මෙන්න මේ හරියට වෙනකන් කියන්නේ. ඔයා ඒක මේ ඔයාගේ විදිහට ඔයා explain කරලා හරි ඔයා ඒකට මොකක් හරි commentary එකක් දීලා ඔයා ඒක මේ ඒකට වෙනම value එකක් add කරනවා නම් ඒ video එකට මේ එහෙම දෙයක් තියෙනවා නම් ඒ වගේ දේ ඒ වගේ channel ඒ වගේ videos වගේ channel එකේ තිබ්බට කමක් නැහැ. හැබැයි individual videos දාන්න එපා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. උදාහරණයකට අපි ගත්තොත් එහෙම ඔයා මොකක් හරි funny video එකක් කොහෙන් හරි අපි කිව්ව සිංහල චිත්‍රපටයක දෙන ඔය බන්දු සමරසිංහගේ වගේ funny කෑල්ලක් වාරන් දාලා ඔයා ඒකට comment එකක් add කරලා දානවා. එහෙම වුණොත් එහෙම ඒක ඇත්තම reuse content වලට බලපානවා. මොකද ඔයාගේ channel ඔයාගේ video එකේ තියෙන්නේ මේ particular මේ clip එක විතරයි. ඒ බන්දු සමරසිංහගේ හරි ගත්ත ඒක clip එකක් විතරක් ඔයා අරගෙන මේ ඔයාගේ චිත්‍රපටි කෑල්ලේ ඒ කෑල්ල විතරක් පොඩි comment එකක් දුන්නත් වැඩක් නැහැ. මොකද එතකොට ඒගොල්ලෝ නිකන් ඔයා නිකන් views ගන්න පොඩි දෙයක් ප්‍රොමෝට් කරලා නිකන් ඒ වගේ දෙයක් කරනවා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. හැබැයි ඒගොල්ලෝ කියනවා එහෙම එකක් නැතුව ඒ වගේ funny videos හරි මොකක් හරි video collection එකක් එකට තිබිලා ඔයා මොකක් හරි commentary value එකක් එකට add කරොත් එහෙම එහෙනම් ඔයාගේ ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. monetization වලදී ඒකට ඒගොල්ලෝ approval එක දෙනවා. right. ඒ කියනවා වා මොන හරි short clips කොහෙන් හරි අරගෙන YouTube එකේ තව එක්කෙනකින් හරි comment අරගෙන මේ ඔයා ඔයාගේ පුළුවන් නම් commentary එකේ කියන්න ගත තනත් මෙන්න මෙයාගේ මෙන්න මේ video එක ගත්ත කියන එකත් අනිවාර්යෙන් කියන්න. ඒ දෙවලු මොකද එයාටත් content ID එකක් claim එකක් කියොත් එහෙම එයාත් ඔයාගේ කෑල්ල බලලා ඉවරලා බලනවා. එතකොට ඔයා එයාට මොකක් හරි මේ credit එකක් දුන්නොත් එහෙම එතකොට එයා ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට එයා ඒක මේ content ID claim එකක් කිව්වොත් එයා එහෙන් එයාගේ backend එකෙන් එයා ඒක approve කරනවා. හරි. ඒ කියන්නේ commentary එක අනිවාර්යෙන් වැදගත් reuse content use කරලා. හරි. ඊට පස්සේ මේකත් මේ ඒගොල්ලෝ මේ දීලා දිනවා examples what's allowed to monetize using clips for critical view. පළවෙනි එක තියෙන්නේ using clips for critical view කියන්නේ ඔයා reuse content එක ගත්තර කමක් නැහැ. ඒක ඔයා ඔයාගේ මේ විදිහටම review කරනවා නම් ඒ කියන්නේ ඔයා ඒක ගැන deep review එකක් දෙනවා නම් ඔයා එහෙම පාවිච්චි කරාට කමක් නැහැ කියලා තමයි මේකෙන් කියන්නේ. උදාහරණයකට ඔයා සාමාන්‍යයෙන් වාද දෙරණ සයිට් එකෙන් අද දෙරණ news එකෙන් ඔයා ගත්තා නම් එහෙම ඇක්සිඩන්ට් එක මොකක් කරේ clip එකක් ඔයා ඒ clip එක ගැන මේ ඒ ඇක්සිඩන්ට් එක මේ කොහොමද මේ වෙන්නේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන දේ ඔයා නිකන් deep explanation එකක් දීලා ඔයා video එකක් පෙන්නලා එහෙම දෙයක් කරනවා නම් මේ එහෙම අර කලින් කිව්වා වගේ එක වීඩියෝ ඒ කියන්නේ ඒ වීඩියෝස් එකකට සීමා කරන්න එපා. ඔයා වීඩියෝස් කලෙක්ෂන් එකක් අරගෙන ඇක්සිඩන්ට්ම කලෙක්ෂන් එකක් අරගෙන ඔයා එහෙම මේ සාමාන්‍යයෙන් අපි කියමු ලංකාවේ වෙන ත්‍රී වීල් වලින් සිදුවෙන අනතුරු. අන්න ඒ වගේ ත්‍රී වීල් වලින් වෙච්ච අනතුරු මෙන්න මේ කාලේ ඉඳන් මෙන්න මේ 2020 ජනවාරි ඉඳන් ජූලි වෙනකන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් වෙලා තියෙනවා. මෙන්න මේවා තමයි වෙලා තියෙන අනතුරු කියලා මම ටොප් 10ක් අරන් ඔයාලට පෙන්නන්නම් කියලා අන්න ඒ වගේ පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දීලා අන්න ඒ වගේ වීඩියෝ සීරීස් එකක් අදලා එහෙම රිවිව් එකක් දුන්නොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ ඔයාගේ channel එකට. A scene from a movie where you written the dialogue and change the voice over. يعني ඔයා මොකක් හරි ෆිල්ම් එකක සීන් එකක් අරගෙන ඔයා ඒක වොයිස් එක වෙනස් කරලා දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවත් මොනිටයිසේෂන් වලට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. Replace of a sports tournament where we explain the special moves and competitors competitor did to succeed. ඒ කියන්නේ මේකත් මේ එකකින් කියන්නේ ඔයා මොකක් හරි අපේ ෆුට්බෝල් මැච් එකක ඔයා රීප්ලේ එකක් අරගෙන ඉවර වෙලා ටූර්නමන්ට් එකේ තිබෙච්ච දේවල් ගැන ඔයා එක්ස්ප්ලেইন කරලා එහෙම වීඩියෝස් දානවා නම් ඔයාගේ කමෙන්ටරි එකක් එක්ක එහෙම කරුවාටත් කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ ඔයාගේ මොනිටයිසේෂන් වලදී. රියැක්ෂන් වීඩියෝස් where you comment the original video right. ඔයා original movie trailer එකක් උදාහරණයක් ගත්තොත් movie trailer එකක් වගේ අරගෙන ඒකට මොකක් හරි රියැක්ෂන් එකක් දෙනවා නම් ඔයාගේ ෆේස් එකත් මේ ගොඩක් දුරට මේ පැත්තකින් වගේ දාලා හරි ෆේස් එක නැතුව හරි ඔයා මොකක් හරි ඒ clip එක උඩින් ඔයා නිකන් funny clips ටිකක් වගේ දාලා funny animation ටිකක් වගේ දාලා
ඔයා වීඩියෝ එක එහෙම මේ රියැක්ෂන් එකක් දුන්නාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දිනා edited footage from other creators where you add a story line or commentary. හරි. මේකත් මම අර කලින් කිව්වා වගේ තමයි කාගේ හරි footage එකක් ඔයා කියන්නේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඔයා ඔයාගේ ඔයාගේ වීඩියෝ ක්ලිප්ස් සෙට් එකක් අරගෙන එකක් කියලා නෙමෙයි මේ වීඩියෝස් ක්ලිප් සෙට් එකටම ඔයා එකට එකතු කරලා මොකක් හරි ස්ටෝරි එකක් හදලා ඔයා කමෙන්ටරි එකක් දෙනවා නම් මෙන්න මේ මේ මොකක් හරි ස්ටෝරි මේව එකක් මොකක් හරි කතන්දරයක් එතන දිනනවා නම් ක්‍රියේටිවිටි එකක් එතන දිනනවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ මොනිටයිසේෂන් වලදී එහෙම කාගෙන්වත් පොඩි පොඩි ක්ලිප්ස් අරගෙන ඔයයි වීඩියෝ එක එක වීඩියෝ එකක් හදලා එහෙම දාලා ඔයා මොකක් හරි කමෙන්ටරි එකක් දුන්නොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට මොනිටයිසේෂන් ඒකලෝ අලව් කරනවා ඊට පස්සේ කන්ටෙන්ට් දැට් වයිලේට්ස් ගයිඩ්ලයින් ඒ කියන්නේ මේ එයා කියන්නේ මෙතන taking someone else's content making minimal changes and calling it your own original work could be violation of this guideline ඒ කියන්නේ ඔයා කාගේ හරි content එකක් අරගෙන ඒක ඔයාගේ කියලා ඔයා ඔයාගේ channel එකට දැම්මොත් ඒක අනිවාර්යෙන් ඒක violate වෙනවා ඒ කියන්නේ ඒක මේ මේ policies වලින් පිට ගියපු දෙයක් වෙනවා මේ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ this policy applies even if you have permission from original creator use content is separate from youtube copyright enhancement enforcement which means it is not based on copyright permission or fair use hari making කියන්නේ ඔයාලට ඒ ඒ post එක දාන්න permission එකත් ওই original use එකෙන් තිබ්බත් ඒත් මේ reuse content වලට බලපානවා කියන එක තමයි කියන්නේ තව කාගේ හරි එකක් දානවා නයි කියන්නේ උදාහරණයක් ගත්තොත් මේ YouTube කියන්නේ ඇත්තටම business එකන්නේ එතකොට දැන් මම දැම්මොත් මොකක් හරි content එකක් ඔයා මොකක් හරි ඒ කන්ටෙන්ට් එක කොපි කරලා ඔයාගේ channel එකේ දැම්මොත් මේක content ID claim එකක් වදිනවා. එතකොට YouTube එකට සිද්ධ වෙනවා මේ YouTube එක ඇත්තටම මේ ads නේ මේ බලන්නේ views සහ ads. එතකොට එයා මගේ content එකට මටත් ගෙවනවා මේ සල්ලි මේ මගේ ads වලටයි views වලටයි. එතකොට මගේ content එක කොපි කරලා ඔයාගේ channel එකේ දැම්ම ඔයාටත් ගෙවනවා. එහෙම දේවල් ඇත්තටම YouTube එකෙන් කරන්න එක content එකට එක ජෙනුයින් කන්ටෙන්ට් එකකට ගෙවන්නේ එක විදිහට තමයි එක කෙනෙක්ට තමයි YouTube එක. ඉතින් ඒක තමයි මේගොල්ලෝ මෙතනින් මේ කියන්නේ. This guidelines guideline means sometimes you may not get claims against your content but your channel still violate reuse content. හරි. මෙතන කියන්නේ ඒක තමයි. ඔයාට සමහර වෙලාවට content ID claim එකක් වදින්න නැති වෙන්න පුළුවන් ඔයාගේ channel එකට. ඒ වුණාට වාගේ වාගේ මේ වීඩියෝ එකට content ID claim එකක් වදින්නේ නැති වුණා වාගේ channel එකට මේ channel එක ඒක reuse content කියන එක මේ මේ violate කරනවා sorry violate කරනවා කියලා තමයි එයා කියන්නේ. හරි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ reuse content policy එක violate කරනවා කියලා තමයි එතනින් කියන්නේ. Right. හරි. අපි බලමු මොනවද මේගොල්ලෝ අපිට එතනින් monetize කරන්න දෙන්නේ නැත්තේ කියලා. Clips or movements from your favorite show edited together with little no narrative. හරි. මොකක් කර clip එකක් ඔය අමු අරගෙන ඒක නිකන් තව video එකකට connect කරලා නිකන් ඔය commentary එකක්වත් කිසිම දෙයක් නැතුව දැම්මොත් එහෙම මේ එතකොට ඒකත් ඔයාලට monetize කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ මේ reuse content යටතට යනවා short videos you compiled from other social website මොකක් හරි other social එක يعني වෙන ඔය facebook එකෙන් ඔයත් මේ twitter එකෙන් එතකොට මේ මේ vimeo කියලා තියෙනවා සහ මේ මේ එක එක තියෙනවා ඔය මේ මේ social media ඔය social තව video මේ යන sites ඉතින් මේ social media වලින් ඔය video කැලි අරගෙන ඔයාගේ channel එකේ දැම්මොත් එහෙම කිසිම අර change එකක් කරන්න නැතුව කිසිම මේකක් කරන්න නැතුව ඒ විදිහට දැම්මොත් එහෙම ඒකත් ඔයාගේ මේ channel එකට බලපානවා කියලා තමයි ඔයා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ because collection of songs different artist songs from different artist even if you have their permission. ඔයාට permission තිබ්බා සින්දුවක් දාද්දි මේ ඔයාක මොකක් හරි cover එකක් කරනවා නම් ඇත්තටම මම දැනගන්න ඕනේ ඔයා ඒ කියන්නේ වාටත් මේ ඔයගේ cover එක කරාට සාමාන්‍යයෙන් original artist ගානක් යනවා යකේ ඒ විදිහට තමයි මේ හැබැයි ඒකත් ඔයාගේ සමහර දේවල් තියෙනවා ඔයාට ඒවා මේ 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 reuse content යටතට යනවා එහෙම වුණොත් එහෙම ඔයා ඒ වගේ මේ මොකක් හරි මේ covers කරනවා නම් ඔයාගේ එතකොට මේ
සම්පූර්ණයෙන්ම වීඩියෝ එක ඒ කියන්නේ ඔයාගේ කවර් කරන වීඩියෝ එක මේ ඔරිජිනල් වීඩියෝ එකට සමාන නොවිය යුතුයි. ඔරිජිනල් වීඩියෝ එකේ වීඩියෝ එකම යූස් කරලා ඔයා වගේ කවර් එක බැක් එකෙන් දැම්මොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට රියුස් කන්ටෙන්ට් වලට යනවා. එතකොට ඔයා මේ අනිවාර්යෙන් එහෙම මේ ඔයාට පර්මිෂන් තිබ්බත් නැතත් ඔයා ඇත්තටම ඔයාගේ ක්‍රියේටිවිටි එක තමයි YouTube එක බලන්නේ. ඒ හින්දා ඔයා සින්දු දානවා නම් ඔයා කවර්ස් කරනවා නම් ඔයා මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයාගේ මේ සින්දුව ඔයාගේ කවර් එක ඒ කියන්නේ ඒක වෙනස් වුණත් ඔරිජිනල් ආටිස්ට් ගෙන් හරි ඒ ඔරිජිනල් සින්දුව ඒ විදිහට වෙන මියුසික් එකකින් වගේ ගහලා තිබ්බත් එතකොට ඔයාට පොඩි ගාණක් එනවා සහ ඒ ලොකු පෝෂන් එකක් සාමාන්‍ය භාගයකටත් වඩා පෝෂන් එකක් යනවා ඔරිජිනල් ක්‍රියේටරට. එහෙම තමයි YouTube එකේ සාමාන්‍ය පොලිසි එකේ මේ ඒගොල්ලෝ මියුසික් වලට සම්බන්ධයෙන් තියෙන මේ දෙක. එතකොට මෙතන මේ ඔයා සාමාන්‍යයෙන් ඒත් මෙතන මේගොල්ලෝ කියන්නේ මේ YouTube එකේ ඔයාට එහෙම පර්මිෂන් තිබ්බත් ඒ සින්දුවක් එහෙම දාන්න ඒත් මේවා රියුස් කන්ටෙන්ට් යටතට යනවා කියලා. හැබැයි රියුස් කන්ටෙන්ට් ඔයා දිගින් දිගටම මේ විදිහට මේ channel එකට දාගෙන ගියොත් එහෙම මේ ඇත්තටම ඔයාගේ channel එකටත් ඒක මේ ටිකක් දුරට බලපානවා. ඒගොල්ල මොනිටරිස්කින් සමහරවිට දැන්ට තියෙනවා නම් ඔයාට ඒක නැති වෙන්න තියෙනවා. රයිට්. හරි. එතකොට මෙතන ඊළඟට දිනක් content uploaded many times by other creators. ඒ කියන්නේ අනිත් අය අප්ලෝඩ් කරලා තියෙන කන්ටෙන්ට් ඔයාට දැම්මොත් එහෙම ඒවත් ඔයාලා මොනිටයිස් කරන්න තියෙන රියුස් කන්ටෙන්ට් වලට යනවා. ඊට පස්සේ ඊළඟට දිනක් ප්‍රොමෝෂන් ඔෆ් other people content other people's content if you have permission හරි ඒ වගේ සින්දු විතරක් නෙවෙයි දැන් අනිත් මොනවාද මොකක් හරි එඩියුකේෂන් හරි මොකක් හරි වීඩියෝ එකක් තියෙනවා නම් ඔයා වෙන එකෙක් දාපු එකක් ඔයාගේ channel එකේ දානවා නම් මේ ඇත්තටම මේ ඒකත් බලපානවා නේද. සාමාන්‍යයෙන් ඔයා ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එකක් කරන අතරතුර පොඩි ෂෝට් ක්ලිප් එකක් අර කලින් රිපිටිෂස් කන්ටෙන්ට් වලට යටතේ ඔයාට පොඩි ක්ලිප් එකක් දෙකක් යූස් කරන්න පුළුවන්. ඔයාගේ විනාඩි 10 වීඩියෝ එකක් ගත්තොත් එහෙම ඒකට පොඩි ක්ලිප්ස් දෙක තුනක් යූස් කරන්න පුළුවන් වෙන අයගේ ඔයා කමෙන්ටරි එකක් දෙනවා නම් මේ මෙහෙමයි කියලා. හැබැයි ඔයාගේ මේ ක්‍රියේටිවිටි එකට වඩා ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ ගොඩක්ම තියෙන අනිත් අයගේ වීඩියෝස් වගේ සීන් එකක් තිබ්බොත් එහෙම එතකොට ඔයාගේ කිසිම කමෙන්ට් එකක් නැත්තම් කමෙන්ටරි එකක් ඔයා වොයිස් එකෙන් මේක මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ නැත්තම් ඒවා යනවා රියුස් කන්ටෙන්ට් යටතේ. ඒවා මොනිටයිස් කරන්න ඔයාට දෙන්නේ නැහැ. රයිට්. හරි. එතකොට ඔක තමයි මේ මොනිටයිසේෂන් පොලිසි එක මේ ජෙනරල් මොනිටයිසේෂන් පොලිසි එක. මේ ඔයාලට මේ මෙතන මේ පොඩි ප්‍රශ්නයක් එන්නදී මේ සින්දු සම්බන්ධයෙන් මේ සාමාන්‍ය කවර්ස් කරලා දාන අයට මේ සල්ලි හම්බෙන්නේ නැද්ද කියලා හම්බෙනවා. මේ සල්ලි හම්බෙනවා මේ මොනිටයිසේෂන් වලදී. මම ඔයාලට කලින් කිව්වා වගේ ඒගොල්ලෝ ඔරිජිනල් ආටිස්ට් වැඩි පෝෂන් එකක් දීලා පොඩි ප්‍රමාණයක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඔයාලට මේ කවර්ස් කරලා දාන එකෙන් ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වෙන සල්ලි වලට වඩා මේ ප්‍රසිද්ධිය. එතකොට ඒ ප්‍රසිද්ධිය ලබා ගන්න තමයි ගොඩක් අය වගේ කවර්ස් කරන්නේ. ඉතින් පොඩි පෝෂන් එකක් තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නේ ඒ වගේ කවර්ස් කරලා දාද්දි. මොකද වැඩි ගාණක් මේ යන ඔරිජිනල් ආටිස්ට්. ඉතින් ඒවත් ඕගොල්ලෝ මතක තියාගෙන ඔය channel එක පටන් ගන්නවා නම් මොන වගේ ස්ට්‍රීම් එක පටන් ගන්න ඕනද කියලා ඕගොල්ලෝ ගැති තියෙන්නේ. මේ ඉතින් ඕක තමයි අද මම මොකද මේ ගොඩක් කට්ටිය මමත් දැක්කා ඔය ඉන්ටර්නෙට් එකේ දාලා තිනවා මොනිටයිසේෂන් කොහොමද ඔන් කරගන්නේ. දවස් පැය 48 මොනිටයිසේෂන් ඔන් කරගත්ත එක එක වීඩියෝස් වෙන එක එක කට්ටිය දාව. හැබැයි අපි මම නම් කියන්නේ ඔයා කන්ටෙන්ට් එකක් ඔයා මොකක් හරි මේ YouTube channel එක පටන් ගන්න ඉන්නවා නම් ඔයාගේ කන්ටෙන්ට් එක ගැන ඔයා පොඩ්ඩක් ફોકસ කරන්න ඕන. මොන වගේ වීඩියෝස් දාන්නේ මිනිස්සුන්ට වැදගත්ද? මොකද ඔයා එහෙම මේ මොනිටයිසේෂන් එක එක විදි වලින් ඔන් කරගත්තත් ඔයාට මේකේ දිගටම ඉන්න ඕනේ. ඒක තමයි මේ YouTube එක බලාපොරොත්තු වෙන්නේ. ඔයා දිගටම කරගෙන යන්න ඕනේ නම් ඔයාට ඇත්තටම හොඳ ඔඩියන්ස් එකක් සහ හොඳ view count එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ ආගේ monetization disable කරලා දාන ඕන වෙලාව. ඔයා monetization අද දුන්නොත් හෙට වෙද්දි disable වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ මේ පොලිසි එකක් තමයි, ඒ වගේ agreement එකක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. අපි ඕක accept කළා තමයි ඉස්සරහට යන්න ඕනේ හැම වෙලේම. ඉතින්
ඉන්න ඔයා මතක තියාගන්න එක එක්කෙනාගේ වීඩියෝස් බලලා මෙහෙම කරපන් නැත්නම් ඔයාගේ ආලුවෙක් කියලා YouTube කරපම් බම් මෙහෙමයි කියලා මේ පටන් අරගෙන ඊට පස්සේ ඔයා කරගෙන ගිහිල්ලා මැදක් වෙද්දී ඔයා මේ ඊට පස්සේ ඔයාට රියුස් මේ කන්ටෙන්ට් අයි මේ කන්ටෙන්ට් ID claims වැඩිලා ඊට පස්සේ මේ කේක ඔයා මේ YouTube guidelines වලට නැතුව මේ වීඩියෝස් කරගෙන ගිහිල්ලා නිකන් ඊට පස්සේ ඔයාගේ කොච්චර ක්‍රියේටිවිටි එකක් තිබ්බත් වැඩක් නැහැ. වා මේ ඒ ක්‍රියේටිවිටි එකව මේන්ටේන් කරන්න ඕනේ මෙන්න මේ පොලිසීස් ඇතුළේ. ඒවා යම් විදියකින් අර එකක් හරි වයලේට් වුණොත් එහෙම ඔයාලට මොනටයිසේෂන් ඇත්තටම හම්බෙන්නේ නැහැ. මොකද ඇත්තටම දැන් කාලේ YouTube කියන්නේ කම්පිටිෂන් එකක්. මොකද YouTubersලා මේ සෑහෙන දවස ගානේ මේ පැය ගානේ වැඩි වෙනවා. මොකද විශේෂයෙන් මේ කොරෝනා මේ කොවිඩ් කේස් එකත් එක්ක ගොඩක් කට්ටිය ගෙදර නිකන් ඉන්නේ ඉඳ එක එක වීඩියෝස් එක එක විදියට කරලා දානවා. ඉතින් චැනල් එකේ ඇත්තටම මේ මොනටයිසේෂන් වලදී ක්වලිටි එකක් බලපානවා. මම ඒ වස්සරහට වීඩියෝස් වලින් ගියන් දෙන්නා. මම හිතන්නේ අද වීඩියෝ එක ටිකක් දිග වුණා. මොකද මේ පොලිසිය ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ගිහිල්ලා අපර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් මගේ මේ ඊමේල් ID එක සහ සෝෂල් මීඩියා ලින්ක් එක දාන්නම් about box එකේ. ඔය ඇතන්ට ගිහිල්ලා මේ බලලා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ මම කන්ටැක්ට් කරලා මම ඔයාලට කියලා දෙන්නම්. මේ ඔයාලට ඇත්තටම උදව් කරන්න කොහොමද මේක මේ කරගෙන යන්නේ කියලා. මේ ඒක මේ කිසිම බයින්න බා කිසිම චාර්ජ් එකක් කිසිම දෙයක් ගන්න නැහැ. මොකද මේ අපි අත දෙන්න ඕනේ YouTubersලන්ට. මොකද YouTube ලංකාවට වැඩි වෙන තරමට අපිට හොඳයි. මොකද එතකොට අපිට ගෙවන ප්‍රමාණය වැඩි. අනිත් එක අපිට එතකොට මේ YouTube එක allow කරනවා ලංකාවට YouTube monetization දෙන්න. මොකද දැන් ඔයාලට country change එකට ගිහින් තමයි monetization on කරගන්න ඕනේ. ඔයා channel එක පටන් ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඇත්තටම මේ පොලිසි එක ගැන ඔයාලට මොකක් කරේ අපහසුදී දැනක් තියෙනවා නම් මේ මාව කන්ටැක්ට් කරන්න. මම ඔයාලට මට පුළුවන් විදිහට මම කියලා දෙන්නම්. රයිට්. හරි. එහෙනම් අපි අද වීඩියෝ එක ටිකක් දිග වුණා. මම මේක වීඩියෝ එක නවත්තනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.